ඕගොල්ලො දැකලා තියෙනවද මීමැස්සන්ව? මීමැස්සන්ගෙන් අපිට ගන්න තියෙන මොනවද? කැපවීම, උනන්දුව, උත්සාහය, රජිනට පක්ෂපාතී වීම මේ වගේ අපි හැමදාම ඉගෙන ගන්න සාම්ප්‍රදායික දේවල්. ඉතින් ඒ මීමැස්සන්ගේ චූටිම රහසක් කියන්න මට අවසරයි. ඔගොල්ලෝ අහලා තිනවා ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති ඒ කතාවයි මං ඉස්සර කියපු මීමැස්සගේ කතාවයි කොහොමද එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ දෙක නිකන් අහසයි පොළවයි වගේ. මං ඕගොල්ලන්ට පෙන්නලා දෙන්නම් අහසයි පොළවයි එකට ගෑවෙන සිචිජය. මේ මීමැස්සන්ගේ අපට ගන්න තියෙන ගොඩක් දේවල්. අනිත් එක මේ ලෝකෙ දැන් කෘත්‍රිම දේවල් ගොඩක් නිපදවනවා. කෘත්‍රිම වනාන්තර, කෘත්‍රිම ආහාර පාන, කෘත්‍රිම ශරීර අවයව. ඒත් මීපැණි එක චුට්ටක් හුරු පුරුදු නෑ වගේ නේද? කෘත්‍රිම මීපැණි හදන්න බෑ. හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ. එක් මීපැණි හදන්න පුළුවන් මීමැස්සට විතරමයි. මීමැස්සා උදේ ඉඳන් රෑ වෙනකන් මීවද්දයක් බැඳලා රොන් ගන්නවා. ඒ වගේ අපිත් අපි ගාව තියෙන දක්ෂතාවය වැඩි දියුණු කරගන්න ඕනේ. දැන් මේ වර්තමානයේ ඉන්න ළමයි ගොඩක් තමන්ගේ යාළුවගේ දක්ෂතාවයට යන්නම හදනවා. තමන්ගේ යාළුවා සංගීතයට දක්ෂයි නම් තමන් සංගීතයට දක්ෂයි නම් සංගීතයටම පෙළඹෙනවා. තමන් සිංදු කියන්න ඒ වගේම වාදනයක් කරන්න දක්ෂ නැත්තම් තමන්ගේ යාළුවා දක්ෂයි නම් දක්ෂයකට යනවා. මෙහෙම ගිහිල්ලා 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 තමන් අසාර්ථක වෙනවා. මේ විදිහට අසාර්ථක වෙලා අපිට තේරෙන්නේ අපේ හිත ආයේ මතයකටම යවනවා. හැබැයි මීමැස්සන් එහෙම නැහැ. මීමැස්සන් තමන්ගේ දක්ෂතාවය උපනම්වලා තමන්ගේ හැකියාව රජිනක් වෙන්නත් හදාගන්නවා. ඉතින් මම ඕගොල්ලන්ටත් කියන්නේ තමන්ගේ දක්ෂතාවෙන් තමන් ගිහිල්ලා ඒ දක්ෂතාවය තව දුරට තියාගෙන යන්න කියලා.